Hi guys, welcome back to my channel, Alankari. Do you want to know? Alankari vetha adath goda kadarein mage yalo tika okkoma piliganna. Adath wenda wageema godak interesting deyak aragena awa. Adha mama lasti wenne ogulot ekkama shopping yanna. කවුද කැමති නැති shopping යන්න නේද කාලෙකට පස්සේ මම makeup shopping ගියා ගිහිල්ලා අරගත්ත ඔක්කොම දේවල් ටික ඔයගොල්ලොත් එක්ක share කරගන්න මම මෙන්න මෙහෙම අරගෙන ආවා ඉතින් මේ bags ඔක්ක කැමති ඉන්නේ makeup මේ separating මම ගත්ත බඩු මේ මම all packing ගත්ත බඩු ඉතින් අපි බලමු මොනවාද මේවා ඇතුලේ තියෙන්නේ කියලා එහෙනම් අපි යමු video එකට ඔබල මගෙන් අහුවොත් මම shopping යන්න ආසම තැන මොකද්ද කියලා ඒ තමයි Sephora එක. ඉතින් ලංකාවේ නම් අපිට Sephora එකක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මම නම් හිතනවා ඔයගොල්ලෝ හැමෝම වගේ tour එකකට හරි මනම හරි දෙයකට වෙන රටකට ගියපු වෙලාවක Sephora එකකට ගිහිල්ලා ඇති කියලා. එහෙම ගිහිල්ලා නැත්නම් අමතක කරන්න නැතුව Sephora එකකට යන්න. මොකද හේතුව තමයි makeup වලට ආස කරන අපි වගේ කට්ටියගේ Disney World එක වගේ තැනක් තමයි Sephora කියන්නේ. වා බලන බලන හැම පැත්තෙම මේකප් තියෙනවා. ඒත් එක්කම මම Sephora එක ගැන පොඩි විස්තරයක් කරන්න. Sephora කියන්නේ ලෝකේ number 1ම මේකප් ස්ටෝ එක. ඉතින් ගොඩක් වෙලාවට high end මේකප් තමයි Sephora එකේ තියෙන්නේ. ටිකක් expensive මේකප් වලට වෙන බ්‍රෑන්ඩ් එකක් එතනින් හොයාගන්න පුළුවන්. මේකප් විතරක් නෙමෙයි skin care, body care, hair care, එතකොට මේකප් tools මේ වගේ ඕන දෙයක් වලට Sephora එකෙන් ගන්න පුළුවන්. Fragrances උත් අතුලත්ව. ඉතින් ඕනම බ්‍රෑන්ඩ් එකක fragrance උත් වලට Sephora එකෙන් ලබා ගන්න පුළුවන්. Sephora කියන්නේ French multinational company එකක්. 1970 තමයි මේ company එක පටන් ගන්නේ. Sephora එකේ ඔයාලට brands වර්ග 3000ක් මේ Sephora shops වල ඒගොල්ලෝ retail කරනවා. ඉතින් Sephora label එකෙම ඒගොල්ලන්ගේ makeup උත් ඔයාලට Sephora එකෙන් ලබා ගන්න පුළුවන්. ස්ටාර්ටවල් 34ක් පුරා මේ Sephora කියන retail shops බිහිදිලා තියෙනවා. ඒ පික්කම තමයි ඒගොල්ලන්ගේ ස්ටෝර්ස් 2600ක් මේ රටවල් 34 පුරාම ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මොන රටකට ගියත් ගොඩක් වෙලාවට ඔයාලට Sephora එකක් හොයාගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. මං කලින් කිව්වා වගේ මේක ෆ්‍රෙන්ච් මල්ටිනේෂනල් කම්පැනි එකක්. ඉතින් ඒගොල්ලන්ගේ හෙඩ් ක්වාටර්ස් තියෙන පැරිස් වල. ඉතින් මට නම් ඩිස්නි වර්ල්ඩ් එකට ගියා වගේ හැඟීමක් තමයි Sephora එකට ගියාම දැනෙන්නේ. ඉතින් මම වැඩිපුරම ටයිම් එක ගොඩක් ස්පෙන් කරන්න කැමති තැනක් තමයි Sephora කියලා කියන්නේ. ඕනම රටකට ගියොත් මම මුලින්ම කරන දෙයක් තමයි Sephora එකට ගිහිල්ලා මට ඕන කරන මේකප් වර්ග හැම දෙයක්ම මිලදී ගන්න එක. මේ පාර නම් මම ඔන්ලයින් තමයි shop කරේ. ඉතින් අපිට දැන් කාලයක් තිස්සේ කොහෙවත් යන්න බැරි වෙලා තියෙන හන්දා. ඒත් එක්කම ඒගොල්ලන්ගේ ගොඩක් programs තියෙනවා. VIB, ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් VIP කියන්නේ. ඒ වගේ VIB, very important beauty insider කියලා ඒගොල්ලන්ගේ card එකක් ඒගොල්ලෝ issue කරනවා. ඉතින් ඔයා සාමාන්‍යයෙන් රුපියල් 70000කට වඩා වැඩි මුදලක් අවුරුද්දක් තුල වියදම් කරනව නම් ඒක ඔයා maintain කරගෙන යනව නම් ඒගොල්ලෝට VIB කියන status එක ලබා දෙනවා. මේක තමයි මගේ VIB card එක Sephora විසින් ලබා දීලා තියෙන. මම පෙන්නන්නම් ඔයගලට කොහොමද මේක කියලා. ඇත්තටම මෙන්න මේ වගේ ගොඩාක් benefits ඔයා VIB category එකේ ඉන්නව නම් ඔයාලට ලැබෙනවා. මට මේ වගේ cards තුනක් ඒගොල්ලෝ issue කරලා තියෙනවා. එකක් තමයි VIP private access 45 minutes makeover. ඉතින් ඒගොල්ලෝ විනාඩි 45ක් අරගෙන මගේ මෙන්න මේ කාඩ් එකට ඒගොල්ලෝ විනාඩි 45ක මට makeover එකක් කරනවා. ඒගොල්ලෝ free ඒගොල්ලන්ගේ products use කරලා මට makeup look එකක් ඒගොල්ලෝ free කරලා දෙනවා 45 minutes. ඒ වෙනුවෙන් spend කරලා ඉතින් ලස්සනම ලස්සන look එකක් qualified makeup artist connect කියලා 45 minutes makeover එකක් ඔයාලට කරගන්න පුළුවන් මෙන්න මේ VIP status එකේ හම්බෙන මේ කාඩ් එකේ. ඉතින් ඒ වගේම තමයි අපි බලමු next card එක මොකද්ද කියලා. ඉතින් මට discount code එකක් එවලා තිනවා. මට මේ discount code එක use කරලා 10% off ලබා ගන්න පුළුවන්. 10% discount එකක් මගේ purchases සඳහා. ඒත් එක්කම තමයි free shipping. ඒගොල්ලෝ shipping වලට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මෙන්න මේ කාඩ් එකේ තියෙන
කෝඩ් එකට. ඉතින් ඔන්න ඔය වගේ ෆැසිලිටීස් ගොඩාක් හම්බ වෙනවා ඔයා VIB කියන කැටගරි එකේ ඉන්නව නම්. ඉතින් ඒත් එක්කම තමයි සේල්ස් තියෙනවා නිතරම ඒගොල්ලන්ගේ 10% off 20% off සේල්ස් තියෙනවා. එතකොට ඒකට early access දෙන්නේ VIB hari VIB rouge කියන කැටගරි එක hari තියෙන කට්ටියට තමයි ඒකට access දෙන්නේ මුලින්ම. ඉතින් ඒත් එක්කම ඔයා සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 2කට වඩා මුදලක් මේකප් සඳහා අවුරුද්දකට වියදම් කරනවා නම් ඒගොල්ලෝව මෙන්න මේ VIB rouge කියන කැටගරි එකට ප්‍රොමෝට් කරනවා. ඉතින් ඔයක කන්ටිනියු කරන්න ඕනේ අවුරුදු කීපයක්. VIB එකේදී ඔයාලට ලැබෙන දේවල් වලට වඩා ගොඩක් දේවල් ඔයාලට මේ VIB rouge තුලිනුත් ලැබෙනවා. ඉතින් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේද මගේ මේකප් ඇඩික්ෂන් එක රෙඩ් කාඩ් එකත් මත හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒගොල්ලන්ගේ ඉතින් මේ VIB rouge කැටගරි එකේ ඉන්නකොට තියෙන බෙනිෆිට්ස් වලින් එකක් තමයි ඒගොල්ලෝගේ බර්ත්ඩේ එකට එහෙම නැත්නම් ඔයාගේ පොයින්ට්ස් වලට ඔයාලට පොයින්ට්ස් කලෙක්ට් කරන්න පුළුවන් කරගන්න හැම පර්චේස් එකෙම. ඉතින් ඒවට ඔයාලට gifts හම්බ වෙනවා. මෙන්න මේ වගේ gift boxes ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඔයා කැමති skin care makeup ද ඕන category එකකින් ඔයාලට කැමති gift boxes ඔයාලට pick කරන්න පුළුවන්. ඔයාගේ points වලට එතකොට ඔයාගේ birthday එකට මේ වගේ ගොඩාක් benefits හම්බ වෙනවා. ඉතින් ඔයා shopping කරන්න addicted කෙනෙක් නම් මේ මං වගේ මේ cards වලට apply කරලා ලබා ගන්න මේ වයින් additional benefits අපි shopping කරද්දී අපිට ලැබෙනවා. ඉතින් සැෆරා එකෙන් මංගගලට කලින් කිව්වා වගේ හයි එන් මේකප් බඩ තමයි මංගගලට මිලදී ගන්න. ඒ වගේම සාමාන්‍ය මේකප් බ්‍රෑන්ඩ්ස් Maybelline, L'Oreal ඒ වගේ සාමාන්‍ය මිල ගණන් වලට ගන්න අවශ්‍ය මේකප් ප්‍රොඩක්ට්ස් ගන්න මම කැමතිම තැන තමයි Ulta කියලා කියන්නේ. Ulta කියන්නේ American chain එකක්. ඒකත් අවුරුදු 30ක විතර ඉතිහාසයක් තියෙන කම්පැනි එකක්. 1200ක් විතර shops ඇමරිකාව පුරාම විහිදලා තියෙන retail ජාලයක් තමයි Ulta කියලා කියන්නේ. ඉතින් මම අද වගේ රෙගියුලර් බ්‍රෑන්ඩ් සඳහා ගොඩක් කාලවිට Ulta එකේ තමයි මම shop කරන්නේ. එහෙනම් අද Sephora එකෙන් සහ Ulta එකෙන් මොනවද මම shop කරේ කියලා ඔයගලන්ට පෙන්නන්නයි යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම පෙන්නන්නම් Sephora එකෙන් මම purchase කරපු දේවල්. මම මුලින්ම මේ බඩු ආපු ගමන්ම කරපු පළවෙනි දේ තමයි outer packaging ඔක්කොම ගලවලා අයින් කරපු එක. bags හැම එකම මම අයින් කරා. මොකද safety first මතක තියාගන්න ඔගොල්ලෝ මොන දේ order කරත් මේ කාලේ ඒ bags ඒ හැම එකම අයින් කරන්න. ඊට පස්සේ මම මේ බඩු සුමානයක් විතර පැත්තකින් තියලා තිබ්බ අල්ලන්නේවත් නැතුව. ඉතින් මගේ ගාව තිබ්බ පරණ Sephora bags වලට මම මේ විදිහට මේ බඩු ටික pads මෙන්න මේ pad cotton pads වලින් makeup remove කරන්න හරිම ලේසි. මොකද ඒව කැලි කැලි වලට කැඩෙන්නේ නැහැ. හොඳම quality makeup removing pads තමයි මේ Shiseido brand එකේ තියෙන්නේ. නිතරම මම Sephora එකෙන් ගන්න stock කරගන්න item එකක් තමයි මේ. දෙවනියට glam glow thirsty mud කියන මෙන්න මේ ෆේස් මාස්ක් එක. මේකත් මම ගොඩාක් ආස කරන ෆේස් මාස්ක් එකක්. ඉතින් මේක එක බොටල් එකක් මම මේ ඉවර කරා විතරයි. මෙන්න මේක තමයි මම යූස් කරපු එක. මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ බලන්න මේක ඉවරයි දැන්. ඉතින් ඒක නිසා මම තව එකක් මිලදී ගත්තා. මොකද මේක ගොඩාක්ම හොඳයි ඩීහයිඩ්‍රේටඩ් ස්කින් එකට. ඔගොල්ලෝ බලලා ඇති කොහොමද ස්කින් ටයිප් එක අඳුරගන්නේ කියලා මම වීඩියෝ එකක් කරා. මම ලින්ක් එක දාන්නම් මෙතනින්. ඒක බලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. වාට ඩ්‍රයි ස්කින් එකක් උදේට රිමූව් කරාම ඇත්තටම හොඳම හොඳ රිසල්ට්ස් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා තමයි මගේ මේ දෙවනි පැක් එක මේ විදිහට මම විලදී ගත්තේ. අනිත් දේවල් නම් ඇත්තටම බෑකප්ස් තමයි මම ගත්තේ. මොකද මේ බ්‍රෑන්ඩ්ස් තමයි මම කොහොමත් පාවිච්චි කරන්නේ. ඒවා ඉවර වෙන්න කලින්ම මම ගොඩක් කලාවට මගේ බෑකප්ස් ගෙන්නගෙන ස්ටක් කරගන්නවා. ඉතින් මේ Shiseido
deep cleansing form එක මගේ cleansing video එකේ මම ඔයගලන්ට මේක පෙන්නලා ඇති. ඉතින් මේකත් මම ගොඩාක් ආස කරන cleanser එකක්. මෙන්න මේක තමයි මේ product එක. Shiseido deep cleansing form. කියන මෙන්න මේ cleanser එක මම ගොඩාක් කැමති cleanser එකක්. ඒකත් මේ backup එකක් තමයි මිලදී ගත්තේ. Shiseido refining moisturizer. ඉතින් ඔයගලට දැන් පේනවා ඇති මන් ටිකක් Shiseido products වැඩිපුර ගන්නවා වගේ නේද? Shiseido කියන්නේ ලෝකේ තියෙන ගොඩක්ම හොඳ brand එකක් skin care වලට. ඉතින් මේ moisturizer එකටත් මම ගොඩාක් කැමතියි. ඔයගේ මූණේ තියෙන imperfections, pores වගේ දේවල් ඔයගේ මූණේ තියෙනවා නම් ඒවා පේන්නේ නැතුව යනවා. ඒවා ටිකක් blur වෙනවා. මෙන්න මේ moisturizer එකට. මෙන්න මේක තමයි මේ Shiseido ibuki කියන moisturizer එක. Sephora එකෙන් මම extra skin care මිලදී ගත්තේ. දැන් අපි makeup items වලට යමු. Smashbox photo finish super light smooth and blur primer. මේක අලුත් primer එකක්. නමුත් මම Smashbox අනිත් primers වර්ග use කරලා තියෙනවා. නමුත් මේක මම මේ first time භාවිත කරන්න යන්නේ. මේක අලුත් release එකක්. ඉතින් අපි ගව makeup tutorial එකකදී මම ඔයගලන්ට මේක apply කරලා පෙන්නන්නම්. මම මොනවාද මේක ගැන හිතන්නේ කියලා මම එතකොට ඔයගලන්ට කියන්නම්. මේක test out කරාට පස්සේ මෙන්න මේ විදිය tube එකක් තමයි. ඒක ඇතුලේ තියෙන්නේ 30 ml tube එකක්. Smooth and blur. මං හිතන්නේ ඔයගේ imperfections මොනේ තියෙන blur කරන effect එකක් දෙන primer එකක් වෙන්න ඕන මේක. අනිවාර්යයෙන්ම foundation apply කරන්න කලින් primer එකක් apply කරන්න මතක තියාගන්න. අපි primer ගැන තව video එකක් කළා. මෙතනින් ගිහලා බලන්න බැලුවේ නැත්තම් ගොඩක් දේවල් ඒ තලිනුත් දැනගන්න ලැබේවි. ෆවුන්ඩේෂන් වලට කලින් ප්‍රයිමර් එකක් භාවිතා කරන එකෙන් ඔයාලට ගොඩාක් වෙලා යනකම් ඔයාගේ මේකප් එක රඳව ගන්නත් පුළුවන් වෙනවා. ෆවුන්ඩේෂන් ගැන කතා කරද්දී Sephora එකේ ඒගොල්ලෝ ඔයාගේ ෆවුන්ඩේෂන් කලර් එක මැච් කරන්නේ ඒගොල්ලෝ ගාව තියෙන පොඩි ගැජට් එක. ඔයා ෆවුන්ඩේෂන්ස් වර්ග ගන්න යනවා නම් ඒගොල්ලෝ ඒ පොඩි මැෂින් එක ඔයාගේ මූණටයි ඔයාගේ බෙල්ලටයි තියලා තමයි කලර් එක මැච් කරලා දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට හරිම පර්ෆෙක්ට් කලර් එක ඔයාට තෝරගන්න හරිම ලේසි. අපි ෆවුන්ඩේෂන් ටෙස්ට් කර කර ගාලා බලලා ඒ කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයා Sephora එකෙන් ෆවුන්ඩේෂන් මිලදී ගන්නවා නම් NARS Radiant Creamy Concealer. ඉතින් මේ කන්සීලර් එක මම කලින් භාවිත කරලා තියෙනවා. මගේ කලර් එක medium to ginger කියන එක තමයි මගේ කලර් එක මේ කන්සීලර් එකේ. මෙන්න මේක තමයි මේ NARS කන්සීලර් එක ginger කියන කලර් එක. Estee Lauder එකේ eyeliner pencil එකක් මේ. මේකේ two different colors එන්නේ. එක සයිඩ් එකක් dark green අනිත් සයිඩ් එක dark brown වගේ කලර් එකක්. ඉතින් මේක eyeliner pencil එකක් Estee Lauder කියන brand එකේ. Stila Stay All Day Waterproof Liquid Liner. මගේ favorite my eyeliner එක. මේ backups තමයි මම මෙහෙම මිලදී ගත්තේ. දැනට පාවිච්චි කරන එකට අමතරව මම ඔයගලන්ට කියවන්නේ මට පුළුවන් හැම වෙලාවකම මම backups අරගෙන තියාගන්නවා කියලා. eyeliner එක හැටියට මේක භාවිත කරාම මේක ගොඩාක් වෙලා තියෙනවා. ඇත්තටම long lasting. ඒක නිසා තමයි මම හැමතිස්සෙම මේ වගේ backups ගෙනල්ලා තියාගන්නේ මේ eyeliner එකේ. ඊට පස්සේ මම ගත්ත ලස්සනම ලස්සන ලිප්ස්ටික් කලර්ස් දෙක. ගොඩ කාලෙකින් තමයි මම මේ ලිප්ස්ටික් මිලදී ගත්තේ. මොකද මං ගාව ලොකු ලිප්ස්ටික් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මම හිතාගෙන හිටියා මම ආයෙත් ලිප්ස්ටික් ගන්නෙ නැහැ කියලා ටික කාලෙකට. හරි ගියේ නැහැ. මම ඔන්ලයින් ෂොප් කරද්දී මේ දෙක දැකලා ගන්නම හිතුණා ලස්සනම ලස්සන කලර්ස් දෙකක්. මම ඔයගලන්ට මුලින්ම පෙන්නන්නම්. මේක නම ඇවිල්ලා Kat Von D Everlasting Liquid Lipstick. ඇත්තටම everlasting. මේකේ නමින් කියවෙන විදියටම everlasting. Kat Von D කියන බ්‍රෑන්ඩ් එකේ liquid lipsticks ගොඩක් මං ගාව තියෙනවා. මං හරිම කැමති බ්‍රෑන්ඩ් එකක්. ලිප්ස් වලට අපහසුතාවයක් නැහැ. ඕවර් ඩ්‍රයින් ගතියක් නැහැ. වැඩිම 15ක් 16ක් වුණත් ඔයාලට මේක wear කරගෙන ඉන්න පුළුවන්. ෆේඩ් වෙන්නේ නැහැ. ඔයාලට කන්න බොන්න පුළුවන්. ඉතින් හරිම මම කැමති quality එක. අතින් ගොඩක්ම ඉහලින් තියෙන liquid lipstick එකක් තමයි මේ Kat Von D කියලා කියන්නේ. ඉතින් මේ කලර් එක Bachelorette කියලා තමයි මේ කලර් එක කියවෙන්නේ.
lassana it's not red, it's not pink, but it's a nice deep dark reddish pink, I would say. Haruma lassana pink color ekak. ඉතින් ඒක නිසා තමයි මම මේක මිලදී ගත්තේ. මම ලිප්ස්ටික් ගන්නෑ කියලා හිතාගෙන හිටියට මේ ලස්සන කලර් එක දැක්කම මට ගන්නම හිතුණා. Kat Von D Everlasting Liquid Lipstick කලර් එකක් තමයි මේක. ඉතින් ඊගවට මම ඔයගලන්ට පෙන්වන්න යන කලර් එකේ නම Mother. Mother කියන මෙන්න මේ ලස්සන නියුඩි pink කලර් එක මේක තමයි මම මේ apply කරගෙන ඉන්නේ. ඉතින් ඔයගලන්ට පෙන්වන්නකම්වත් තින්න බැරි වුණා මට. මම ඉක්මනට මේක open කරලා apply කරා. මෙන්න මේක තමයි මේ කලර් එක. ලස්සනම ලස්සන dusty pink කලර් එකක් ඇත්තටම. නියුඩ් pink කියනකට වඩා dusty pink කලර් එකක්. ඒත්කම අපේ skin එකට මේක නියුඩ් කලර් එකක් හැටියටත් match වෙනවා. වට වෙලා කරන්න පුළුවන්. ඉතින් මේකත් ලස්සනම ලස්සන color එකක්. Mother Kat Von D Everlasting Liquid Lipstick OPI nail pads makeup Sephora king gatte ithin api nail polish remove karanna cotton seals karawane yanne e wage me podi cotton pads tamai meke tiyenne nail polish removal walata ithin mekat mama nitharama stock up karaganna item ekak tamai me nail polish remove karana chuti pads jacket tamai meke enne OPI brand ke ඉතින් ඔන්න ඔය ටික තමයි මම සෙෆරායිකින් මිලදී ගත්ත ඔක්කොම දේවල් ටික. දැන් එහෙනම් අපි යමු ඔල්ටා බෑග් එකට. මොනවද ඒකේ තියෙන්නේ කියලා බලමු. ඉතින් අපි ඔල්ටා බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න යන කලින් පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා මගේ channel එකට. ඔගොල්ලෝ අලුත් නම් subscribe කරන්න අලංකාරී channel එක. ඉතින් දුවන ගිහින් subscribe button එකක් press කරලා ඇවිල්ලා අපි එහෙනම් බලමු ඔල්ටා එකේ ගත්ත බඩු මොනවද කියලා. ටයිකින් නම් පොඩි පොඩි අයිටම්ස් ගොඩ ආඩියක් ගත්තා. ගොඩක් රෙගියුලර් බ්‍රෑන්ඩ්ස් තමයි එතනින් මම අරගත්තේ. ඉතින් කොහෙන්ද අපි පටන් ගන්නේ? අපි අයිස් වලින් පටන් ගමු එහෙනම්. ඉතින් මුලින්ම මම පෙන්නන්නම් මෙන්න මේ ඩුව කියන ග්ලූ එක. මේක මම ගොඩක් කැමති ග්ලූ එකක්. මේක අයිලෑෂ් ග්ලූ එකක් ඩුව කියන බ්‍රෑන්ඩ් එකේ. මේක මම හරි කැමතියි. මොකද මේක ගොඩක් වෙලා තියෙනවා අයිලෑෂස් මේකින් ඇප්ලයි කරාම බෑකප් එකක් හැටියට තමයි මේ ඩුව ග්ලූ එක ගත්තේ මම. ඉතින් මම ඔබලන්ට කලින් පෙන්නවා වගේම මේ වගේ පොඩි ග්ලූ එකක් අයිලෑෂ් ග්ලූ. NYX කියන බ්‍රෑන්ඩ් එක මම ඔයගලන්ට නිතර පෙන්නන බ්‍රෑන්ඩ් එක. ගොඩක් reasonable price එකකට තියෙන බ්‍රෑන්ඩ් එකක් තමයි මේ NYX කියන products. ඉතින් මේක ඇවිල්ලා waterproof eyeshadow primer එකක්. ඒ කියන්නේ ඔය eyeshadow apply කරන්න කලින් මේක primer එකක් හැටියට eyelid එකට apply කරන්න පුළුවන් එකක්. ඒත් එක්ක මේක waterproof. ඒ කියන්නේ ඔයාලට ගොඩක් වෙලා eyeshadow එක තියාගන්න පුළුවන් වෙනවා. waterproof කියලා කියන්නේ ගොඩක් වෙලාවට sweat proof තමයි අපිට නම්. ඉතින් අපි වගේ උෂ්ණාධික රටක sweat proof දයක් හැටියටත් මේ වෝටර් ප්‍රූෆ් අයිටම්ස් යූස් කරන්න පුළුවන්. අයි ෂැඩෝ එහෙම එහෙම වෙන්නේ නැහැ. නැතුව තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ අයි ෂැඩෝ බේස් එකක් භාවිත කිරීම තුලින්. මේක NYX Cosmetics අයි ෂැඩෝ බේස් එක. මේකත් NYX කියන බ්‍රෑන්ඩ් එකේම අයිබ්‍රෝ ජෙල් එකක්. ඉතින් මේක ඔය පොඩි බ්‍රෂ් එකකට අයිබ්‍රෝ බ්‍රෂ් එකකට අරගෙන තමයි යූස් කරන්න ඕනේ. මෙන්න මේ වගේ ටියුබ් එකක එන අයිබ්‍රෝ ජෙල් එකක් තමයි මෙන්න මේක. මේකත් NYX Cosmetics අයිබ්‍රෝ ජෙල් එකක්. ඇත්තටම අරක කලර් ජෙල් එකක්. ඔයාලට අයිබ්‍රෝ එක ඩ්‍රෝ කරගන්න පුළුවන්, අඳින්න පුළුවන් ඒ ජෙල් එක බ්‍රෂ් එකකට අරගෙන. මේක තියෙන්නේ මස්කාරා වොන්ඩ් එකක් වගේ. ඉතින් ඔයා අයිබ්‍රෝ එක ඇඳලා පස්සේ ඒක නීට් කරගන්න තමයි මෙන්න මේ වගේ වොන්ඩ් එකක් එක්ක මේ අයිබ්‍රෝ ජෙල් එක එන්නේ. මම හිතන්නේ මේක ක්ලියර් ජෙල් එකක්. ඉතින් ඔයා අයිබ්‍රෝ එක ඇඳලා පස්සේ ඔයාලට මේ ජෙල් එක මස්කාරා වොන්ඩ් එක වගේ එක තියෙන මේකේ ඒක අරගෙන ඔයාලට ඊට උඩින් මෙහෙම අඳින්න පුළුවන්. එතකොට ඒක ස්ටේ ඉන් ප්ලේස්. එහෙම වෙන්නේ නැතුව ආගේ අයිබ්‍රෝස් ලස්සනටම තියෙනවා. අයිබ්‍රෝ ජෙල් බයි NYX. Next item එක මම කතා කරන්න යන්නේ NYX. එහෙම නැත්නම් NYX කියන බ්‍රෑන්ඩ් එකේම මෙන්න මේ eyebrow pencils. මෙන්න මේ pencil එක ඔයගොල්ලෝ නිතරම දැකලා තියෙනවා මගේ tutorials වල. ඉතින් මම මේකෙන්
පෙන්සල්ස් තුනක්ම ගත්තා මගේ බෑක්අප්ස් හැටියට තියාගන්න. මොකද නිතරම මේ දවස්වල දේවල් ගෙන්න ගන්න කරදරයි අමාරුයි. ඉතින් ඒක හන්දා එකපාර ඕඩර් කරලා තියාගන්නවා මම. ගොඩක් මම නිතර යූස් කරන දේවල්. මේ තමයි next eyebrow pencil color එක. Espresso කියන color එකෙන් තමයි මේ තුනම. Talking of eye products, L'Oreal Telescopic Carbon Black Mascara. Just a normal mascara ekak, carbon black kiyana mascara ekak L'Oreal brand ekak. Main me eyelashes pack ek Adel Wispies kiyana man nitharama bhavitha karana eyelashes brand ekak thamai me Wispies eyelash pack ekak. Meke pairs pahak thiyenawa. Yes, 5 pairs thiyenawa lassana lashes set ekak. මේක තවත් ප්‍රයිමර් එකක් Maybelline brand එකේමයි baby skin කියන ප්‍රයිමර් එක මේකත් බෑකප් එකක් මං ගාව එකක් තියෙනවා මේකත් බෑකප් එකක් හැටියට තමයි මේ baby skin ප්‍රයිමර් එක මම ගත්තේ මේකත් Maybelline fit me කියන foundation stick එක හැබැයි මෙතනදි මම කරන්නේ පොඩි ට්‍රික් එකක් මේක foundation stick එකක් උනාට මම මේකේ තියෙන darkest color එක ගන්නවා මෙන්න මේ වගේ මේක තමයි dark color එක ඒගොල්ලන්ගේ තියෙන coconut කියන color එක තමයි මේ මේක ඒගොල්ලන්ගේ තියෙන darkම color එක නමුත් මම මේක use කරන්නේ foundation එකක් හැටියට නෙමෙයි මම මේක contour stick එකක් හැටියට තමයි use කරන්නේ මොකද මේක ලස්සනට blend වෙනවා ඒත් එක්කම apply කරන්න හරිම ලේසියි ඔයගේ contour lines වලට ඒකට තමයි මම මේ foundation stick එක Maybelline fit me coconut කියන color එක use කරන්නේ ඔන්න තවත් නැතුවම බැරි නිතරම භාවිත කරන්න වෙන තවත් item එකක් තමයි මේ Real Techniques makeup sponge. ඉතින් මේවත් මම සාමාන්‍යයෙන් ගොඩක් collect කරලා තියාගන්නවා. මෙතන makeup sponge හතරක් තියෙනවා. ඔයා හැමතිස්සෙම ගොඩක් clean එකට makeup sponge තියාගන්න ඕනේ. ඉතින් makeup sponge එක ටිකක් dirty වෙලා එහෙම නැත්නම් ඒක හොඳ නැති වේගනේදී ඔයා tub ගලේක මාරු කරලා අලුත් sponge එකක් භාවිත කරන්න වග බලා ගන්න ඕනේ. මොකද මේක තුලින් ගොඩක් bacteria ඔයාගේ මූණට එන්න පුළුවන්. ඉතින් එතකොට acne, pimples වගේ දේවල් ඔයාට එන්න ඉඩකඩ ගොඩාක් තියෙනවා මේ makeup sponge එක තුලින්. ඒක නිසා මතක ඇතුව නිතර නිතර ඔයාගේ makeup sponge මාරු කරන්න. මම මේ වගේ ඒවා ටිකක් වැඩිපුර අරගෙන තියාගන්නවා. Last item එක Revlon lip butters colors. තුනකින් lip butters තියෙනවා මගේ ගාව තියෙන එක මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක තමයි මම පාවිච්චි කරන lip butter එක ලස්සන pink hint of pink එක ඔයාලට පොඩි glittery shine ගතියක් එන lip butter එකක් මේක. lipstick එකකින් ලැබෙන ඒ වගේ color එකක් ඔයාලට ලැබෙන්නේ නැහැ. මේක හරිම light hint of color with hint of shimmer තියෙන lip butter එකක්. ඉතින් මේකට මම ආස වුණු හන්දා මේක Revlon කියන brand එකේ. ඉතින් මම තව colors දෙකක් ඒගොල්ලන්ගේ ගත්තා. මේ දෙක තාම open කරලා නැහැ. මෙන්න මේ තමයි ඒ Revlon lip butters අලුතෙන් ගත්ත දෙක. ඉතින් ඒගොල්ලෝ මට samples දාලා තියෙනවා. මේකත් L'Oreal primer එකක් eye primer sample එකක් දාලා තියෙනවා මේ විදිහට. sample එකක් දීලා තිනවා Garnier serum එකක් face serum එකක් මෙන්න මෙහෙම දීලා තිනවා ඒගොල්ලෝ ඒ එකම තව පොඩි perfume sample එකකුත් මේ විදිහට දීලා තිනවා ඉතින් ඔන්න ඔය ටික තමයි මම ඔක්කොම purchase කරපු items ටික Sephora සහ Ulta වලින් I hope you guys enjoyed my makeup haul video. ඉතින් අමතක කරන්න නැතුව ඔන්න subscribe කරන්න. ඒත් එක්කම Alankari fans තුලින් ඔයාට මාව Instagram සහ Facebook එකෙන් contact කරගන්න පුළුවන්. ඉතින් මොනවා හරි තියෙනවා නම් comment එකක් දාන්න. අදරේ හැමෝටම ගොඩක් පරිස්සමෙන් ඉන්න කියලා අදත් මතක් කරනවා. ඉතින් එහෙමනම් ගිහිල්ලා එන්න මම දුෂී. Bye.